දින මේ විශේෂ පැමිණිල්ල ඇමරිකානු තානාපතිවරිය හරහා අපි භාරත් මා බාර දෙන්නේ ඇමරිකාවේ නීතිපතිවරයාටත් ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයාටත් මේ කාරණාව වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ රට විනාශ කරලා මේ රට අගාධයට ඇදලා දාලා මේ රටේ මිනිස්සු බඩගින්නේ පෝලිං වල තෙල් පෝලිං වල මැරෙන තත්ත්වයට පත් කරලා මිනිස්සු බඩගින්නට පත් කරලා මේ සියල්ල මේ රටේ මිනිස්සුන්ගේ අර 69 ලක්ෂයක් මිනිසුන්ව අනාථ කරලා ඔක්කොම කරන්න පුළුවන් දේවල් ටික කරලා ඉන්නේ නැද්දි දැන් අපිට ආරංචියක් ලැබෙනවා මේ රට විනාශ කරලා මිනිස්සු මේ දුක් විඳිද්දි අඬා වැළපෙද්දි ඒගොල්ලෝ පාටි දානවා විතරක් නෙමෙයි ඒගොල්ලෝ දැන් ගෝඨාභය රාජපක්ෂ නැවත ඇමරිකානු පුරවැසි භාවය ගන්න උත්සාහ කරනවායි කියලා. එතකොට ඔහුට අපි ඒ වගේම අපි දන්නවා ඔහුට මෙහි රජේනුත් යම් මේ වත්මන් රජේනුත් යම් තානාපති තනතුරක් හරි දීලා ඇමරිකාවට යවන්න යම් උත්සාහයක් පවතිනවා කියලා විවිධ අංශවලින් අපිට තොරතුරු වාර්තා වෙනවා. ඉතින් ඒ කාරණාව සම්බන්ධයෙන් අපි මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව තියෙන පැමිණිලි සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් මාස 21 වෙනිදා අපි තොරතුරු ලබා දුන්නා ඇමරිකානු තානාපති දෙපාර්තමේන්තු තානාපති කාර්යාලයට. වගේම ඒ අදාළ රාජ්‍ය ලේකම්වරයාට හා නීතිපතිවරයාට දැන් අපි මේ අවස්ථාවේදී කියන්නේ ඒ කරුණු සලකා බලලා මේ විදිය පුද්ගලයෙකුට කිසිම ආකාරයේ වීසාවක් මොකද තානාප එහෙ තානාපති වෙලා යන්න හරි වීසා එක දෙන්න එපා ඇමරිකානු රජයනේ. ඒ එහෙම හෝ පුරවැසිභාවය හෝ නැවත ලබා දෙන්න එපා මෙහෙ තියෙන කරුණු මේ දැන් මේ ගෝඨාභය රාජපක්ෂ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා මම ලිඛිතව පැමිණිලි කරලා දෙනවා පොලිසියට. ඉතින් ඒව විමර්ශනය කරලා නැහැ මේගොල්ලෝ. ඉතින් ඒ සම්බන්ධයෙන් විමර්ශන අවසන් වෙලා ඒ අදාළ කරුණු සිදු වෙනකන් මේ ඔහුට පුරවැසිභාවය හෝ වීසාවක් ඉෂු කරන්න එපා කියන එක තමයි අද දිනේ මෙරට තානාපති වරිය හරහා එරට නීතිපතිවරයාටත් රාජ්‍ය ලේකම්වරයාගෙනුත් ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම කියන්න කැමති රටක් විනාශ කරපු මිනිස්සෙක් ඒ වගේම මේ පාස්කු ප්‍රහාරය අද දිනට අපි දන්නා මාස 43යි පාස්කු ප්‍රහාරය සිදු වෙලා. මේ පාස්කු ප්‍රහාරය සිදු වෙච්ච එකේ ප්‍රධාන සැකකරුවෙක් ඇඩියට අපිට චෝදනා ලබන පුද්ගලය තමයි මේ ගෝඨාභය රාජපක්ෂ කියන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණු ඕන තරම් තියෙනවා සාක්ෂි කරුණු ඉදිරිපත් වෙලා දෙනවා පොලිසිය වෙන පැමිණිලි දෙනවා. එතකොට ඒවා විමසන්නේ නැතුව මේ අයුක්තියට මේ විදිහට රජ කරන්න දෙන්න බෑ. ඇමරිකානු රජයට වගවීමක් තියෙනවා. වීසාවක්වත් පුරවැසිභාවයවත් නොදී මේ කරුණු ආකාරණ අවසන් වෙනකන් බලා සිටින්න.